අද දවසේ විශේෂයෙන්ම මේ අර ගන්නද දාහිරයතුම ගන්නද ඇති 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 තියන්න ඇති ඇති තියන්න මොකක් දහන්නේ විශේෂ තීන්දු තීරණ මොනවද සපවත්තුම තීන්දු තීරණ විදිහට දැන් අපි කතානායකතුමාට බාර දුන්නනේ අපි ස්වාධීන වෙච්ච කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් කරන්න. එතකොට ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. අපි යෝජනා කරලා තිබෙන්නේ 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 19 සංශෝධිත සහිතව ගේන්න කියලා. ඒත් එක්කම අන්තර්වාර පාලන මණ්ඩලයක් අන්තර්වාර පාලන මණ්ඩලය විශේෂයෙන්ම පත්කරගන්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් පත්කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ අපේ යෝජනා අනුව. ඉතින් ඒ විදිහට අපි දැනට මේ රටේ විශේෂයෙන්ම තරුණ පිරිස් කරගෙන යන අරගලයට අපේ සම්පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය තිබෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ පළවෙනිදා ඉඳලා දීප ව්‍යාප්ත විරෝධතා වැඩසටහන් අපි රාශියක් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ පිළිබඳව මේ වෙනුවට අපි දැනුම් දීලා තියෙනවා. රටේ ජනතාවගේ හඬට ආණ්ඩුව කන්දිය යුතුයි. ජනතාවගේ හඬට කන්දීමෙන් තමයි අද මේ තිබෙන අර්බුද සියල්ලම විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම රජයේ සියලු නායකයින් ජනතාවගේ ඉල්ලීමට අවනත වෙලා ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වලා රට සංසුන් කරන්න කටයුතු කිරීම ඔවුන් විසින් කළ යුතු වෙනවා. අන්තර්වාර පාලනයට අලුත් අගමැතිවරයෙක් ඔබතුමාද යෝජනා කරලා තියෙන්නේ? ඔව් අපේ යෝජනාවල තියෙන්නේ අන්තර්වාර පාලනයට අලුත් අගමැතිවරයෙක්. ඔව් ඒ අගමැතිවරයා. ඒක ඉතින් ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ වලින් සාකච්ඡා කරලා එවන විට තෝරගන්න ඕනේ. ඔබතුමාගේ නම යෝජනා වේද කොහොමද? නෑ මගේ නම මම මගේ බලවෘත්තු නැහැ. බහුතරය පෙන්වන්න පුළුවන් වේද ආණ්ඩුවට විරුද්ධව? ඔව් දැන් ආණ්ඩුවට බහුතරයක් නැහැ නේ. ඔව් අපි දන්න විදිහට නෑ. දැන් ඔබතුමාලාට කීයක් තියෙනවද? ඔබතුමාලාට කීයක්ද? 120ද? 13ද? ඔව්. අපිට දැන් බහුතරය තියෙනවා. නෑ. ගාන කියන්න බැරිද? ඒක රහසක්. ආසල්. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.